දෙවියන් වහන්සේගේ නාමයට ස්තුති වේවා. ප්‍රේමණීය සහෝදර සහෝදරයනි, නැවතත් දිනපතා භෝජනේ සේවාව කර්ම කොටගෙන ඔබව හමු වීම මහත් සතුටක් ලෙස මම සලකනවා. නැවතත් අපි දෙවියන් වහන්සේගේ වචනේ කොටසක් අපි මෙනෙහි කරන්න යනවා. ගෝලත්තේ තුල තිබෙන්නා වූ ඔහුගේ අඩයාලම නැත්නම් ලකුණු, සැබෑ ගෝලෙක් කියන්නේ කවුද? ගෝලයාගේ මුහුකුරා ගිය තත්ත්වය, මුහුකුරා ගියා වූ ගෝලයා කවුද? නැත්නම් ස්පිරිචුවල් මැචුරිටි. පළවෙනි කාරණා, විශේෂ කාරණා හතක් තිබෙනවා. මම අද දවසේ පළවෙනි කාරණා විතරක් ඔබ සමග බෙදා ගන්නම්. ඒක ඔබට ආශිර්වාදයක් වේවි. ඒ වගේම ඔබගේ ජීවිතේ මේ කාරණා එකතු කර ගන්නටත් පුළුවන්. ඒ වගේම අඩුපාඩු ජීවිත තුළ තිබේනම් ඒවා ක්‍රිස්තුස් වහන්සේ තුළ සාදාගෙන නිවැරදි කරගෙන තමන් මේ ජීවිතේ ගමන් කරන පළවෙනි දේ තමයි අපේ ජීවිතවල අපේ සේවාවල පළ දැරීම, fruitfulness in our service for God. අපේ පළ දැරීම, අපේ සේවාව තුළ නැත්නම් අපේ ජීවිතයේ පළ දැරීම ඉතාමත් වැදගත්. අද අපි දකින දේ තමයි සභාවල බෞතිස්ම ලැබුවා වූ, ශුද්ධාත්ම පූර්ණත්වය ලැබුවා වූ ඇදිලිවන්තයෝ කියලා අපි කියන බොහොම ප්‍රේමණීය සහෝදර සහෝදරියන් අපේ සභාවල ඉන්නවා. ඔවුන් ප්‍රේමණීයයි, ඔවුන් විශ්වාසවන්තයි, ඉරුදින දේවමේලට සහභාගි වෙනවා, අනිකුත් දේවල් වලට සහභාගි වෙනවා, සභාවල යුතුයකම් කොටස් කරනවා. ඒ වගේම අපි සන්තෝෂ වන අතර මේ පළ දැරීම ජීවිත අපි එක එක පැතිකඩ වලින් අපි පළ දරනවා. අපි එක එක නඩ දීලා තිබිනා වූ දීමනාසා, කරුණාව කරන කොටගෙන මෙතන යේසුස් වහන්සේ කියනවා තලඳු උපමාවක්. දාසයන් කැඳවා ඔවුන්ට තමා සන්තකදී බාර දෙන්නක් මෙන්ය. ඔව් එක්කෙනුට තලෙන්ත පහක්ද, එක්කෙනෙකුට දෙකක්ද, එක්කෙනෙකුට එකක්ද බැගින් එක එකනාගේ පුළුවන්කමේ හැටියටදී තමාගේ කමන ගියේය. තලඳ පහ ලැබූ තැනත්තා ඒ වෙලේම ගොස් එයින් වෙළඳාම් කොට තව තලඳ පහක් ඉපදුවේය. එසේම දෙක ලැබූ තැනත්තාද තවත් දෙකක් උපදවා ගත්තේය. නමුත් එක ලැබූ තැනත්තේ ඉවත්ව ගොස් පොළව හාරා තමාගේ ස්වාමියාගේ මිල සංගවා තැබුවේය. දෙවියන් වහන්සේට ස්තුති වේවා. ඊතුරු කොටස ඔබට කියව ගන්න පුළුවන් බයිබලයේ. මේ තමා යේසුස් වහන්සේ දෙන්න ලොකුම උපමාවක්. බලන්න මේ උපමාවෙන් යේසුස් වහන්සේ කතා කරනවා විදේශ රටකට යන මිනිස්සෙක් තමාගේ දාසයන් ඔක්කොම කැඳවලා එක එකනාට යම් කිසි වගකීමක් බාර දෙනවා. හැබැයි මෙතන ඉතාමත් ලස්සන පදයක් තියෙන 15 වෙනි පදයේ අවසාන කොටස එක එකනාට ඒ දුන්නේ මෙහෙමයි. ඔවුන්ගේ පුළුවන්කමේ හැටියට තමාගේ, බලන්න මෙතන කියනවා ඔහු එක එකනෙකුට තලඳ පහද, එකිනෙකට දෙකක්ද, එකිනාට එකක්ද බැගින් එක එකනාගේ පුළුවන්කමේ හැටියටදී එක එකනාගේ පුළුවන්කම. දැන් මේ බාර දෙන මනුස්සයා දන්නවා එක එකනාට කරන්න පුළුවන් දේ මොනවද කියලා. මේ ඉතාමත් වැදගත්. මේ උපමාව තුළින් අපි තේරුම් ගන්න ඕන දේ තමයි ඒ ස්වාමියා දැනගෙන හිටියා මේ දාසයාට පහ දුන්නම 10ක් කරන්න පුළුවන්, දෙක ගන්න එකනා හතරක් ගන්න පුළුවන්, ඒ වගේ මේ එක ගන්න එකනාට ලොකු වේසක් දරන්න අවශ්‍යතාවයක් නැහැ. බොහොම තව එකයි ඔහුට වැඩි කරගන්න තිබුණේ. නමුත් ඒ එකත් ඔහුට නිකන් බරක් වගේ, ඒක ඔහුට තේරුම් ගන්න බැරුව ගියා. ඔහුට කරන්න තිබුණේ ඉතාමත් සුළු දෙයයි. අර තලඳ පහක් ගත්ත මිනිසයා තරම් ඔව් වෙහෙස වෙන්න දෙයක් නැහැ, නිදි මරන්න දෙයක් නැහැ, කැප වෙන්න දෙයක් නැහැ. තේරුණාද? අර පහ ගත්ත කෙනා මේක තව පහ එකතු කරන්ඩ ඔහුට තිබුණා ඒ ගැන දැක්මක්, බරක්, උවමනාවක්. ඔව් බොහොම කැමැත්තෙන්, ආසාවෙන්, කැපවීමකින් ඔහුට යම්සි දර්ශනයක් ඇතුව මම කොහොම හරි පහ 10ක් කරගන්නවා කියලා ඔහු වැඩ කළා.
එවගේ තමයි දෙකගත් මිනිස්සයත් වැඩ කරා. නමුත් එකගත් මිනිස්සයා ඔහුගේ ජීවිතය ගැන අරමුණක් නැති, තමන්ගේ වගකීම් තේරුම් ගන්න බැරි, තමාට කරන්න පුළුවන් පුංචි දේ නොකර අලසෙක් ලෙස අපි දකින්න ගිහලා වලල්ලා තබනවා. ඉතින් ඔවුන් බලාපොරොත්තු නොවුන ආකාරයට ඒ ස්වාමියා පැමිණිනවා. පැමිණිනකොට ඔහු ඉතාමත් සන්තෝෂ වෙනවා. මේ පහ ගත්ත කෙනා ඇත්තටම මේක 10ක් කරලා තිබුණා. දෙක ගත්ත කෙනා 4ක් කරලා තිබුණා. නමුත් ලොකු වෙහසක් මාංශයක් දරන්නේ නැතුව තව එකයි වැඩි කරන්න තිබුණේ. ඒකවත් නොකරපු මේ 16 මේ කම්මැලි අලස 16. ඔහු කියනවා මේ ස්වාමියාට, ඔබ වපුරන්නේ නැති තැන කපන්නා වූ ඉතාම තද සිතක් ඇති මිනිසෙක් කියලා. ඉති ප්‍රේමණීය දේව දරුවනි, ඔහු කියනවා මෙන්න මේ විදියට හරිම වේදනාත්මක දෙයක් තමයි. කතලන්තේ ලැබු තැනත්තා දැවිත් ස්වාමිනී, ඔබ නොවපුළු තැනින් කපා ගන්නා වූ, නොයිස තැනින් රැස් කරන්නා වූ කරකස මිනිසෙකු බව දැනගතිමි. එබවින් මම බයව ගොස් ඔබගේ තලන්තේ පොළවේ සංගවා තැබිමි. ඔබ සන්තක දේ කීවේ. ඉතින් බලන්න පළවෙනි දේ තමයි ඔහුගේ ස්වාමියාව අඳුනගනේ කියන. ඔහුගේ ස්වාමියාව දන්නේ නැහැ. ඔහුගේ හදවත දන්නේ නැහැ. ඔහු එහෙම මිනිසෙක් නෙවෙයි. ඔහු එහෙම මිනිසෙක් නම් මේ මනුස්සයාට දෙනවා. නුන් මේ දන්නවා මෙයාට එහෙම කරන්න අමාරුයි. මෙයාගේ පුළුවන්කම, මෙයාගේ හැකියකම, මෙයාගේ ශක්තිය ප්‍රමාණය දැනගෙන තමයි ඔහුට එක දුන්නේ. ඉතින් ප්‍රේමණීය දේව දරුවනි, අපි දකින බයිබලයේ තුල කියනවා ආත්මික දීමනාවල් ගැන බයිබලයේ කතා කරද්දී එක එකනාගේ ප්‍රයෝජනෙ සඳහා ආත්මන්වාසිකේ දීමනාවල් සුද්ධාත්මන්වාසී කර්ණ කොටගෙන දෙනු ලැබුවා. ඉතින් අද කිතුණු සභාව තුළ මේ පළ දැරීම ඉතාමත් වැදගත්. අපි එක එකනාට මොනවද දෙවියන්වහන්සේ දීලා තියෙන කැඳවීම? සභාවේ හැම ඇදහිලි වන්තෙකුටම දෙවියන්වහන්සේ කරුණාව දීලා තිබෙනවා. දෙවියන්වහන්සේ වැඩක් දීලා තිබෙනවා. ස්වාමින්වහන්සේ යමක් බලාපොරොත්තු වෙනවා. සමහර වෙලාවට අපි එක එකනාගේ කැඳවීම ඒකාකාරව නැහැ, විවිධයි. සමහර අයව විශේෂ වැඩෝ දිසා කැඳවලා තිනවා. තවත් අය තවත් දෙයට. ප්‍රේමණීය දේව දරුවනි, අපි ලැබුවේ එකද? අපි ලැබුවේ දෙකද? අපි සමාජ සභාවේ ඉන්න දේවගැතිවරයා අපට බාර දුන්නේ පුංචි සේවයද? සමහරට පුංචි දෙයක් වෙන්න බලමු. ඒකට විශ්වාසවන්තව සිටීම, ඒක වැඩි කරන්න උනන්දු වීම. අද ගොඩාක් වෙලා තියෙන්නේ, අද ක්‍රිස්තියානි සභාවල් වේගෙන් වර්ධනය නොවෙන්නත්, කිතුණු සභාව වේගෙන් ව්‍යාප්ත නොවෙන්නත්, තාම මේ සභාවල් වල හරි පිබිදීමක් එන්නේ නැතුව යන තත්ත්වයට එකම හේතුව සෙනඟ තමන්ගේ ස්වාමින්වහන්සේව තාම දන්නේ නැහැ. ඒ වගේම තමුන්ට ලැබිලා තියෙන කරුණාව දන්නේ නැහැ. ඒ වගේම තමුන්ට දෙවියන් වහන්සේ දීලා තිබෙන තලෙන්ත දීමනාව දන්නේ නැහැ. දන්නේ නැතුව නිකාං කාලයේ ගත කරනවා, නිකාම්ම ජීවිතේ කිසිම ප්‍රයෝජනයක් පළක් නැතුව තවත් ආගමික ඇදහිලි ක්‍රමයක් වගේ ආගමික වත්පිළිවත් කරමින් සභාවේ සමාජික ඇටියට ජීවත් වෙන අය බොහෝයි. නිසා මේ මොහොතේදීම ඔබගේ ඉල්ලන දේ තමයි, ඔබ නැවත උත්පාදනය ලාවප කෙනෙක්, ඔබ බෞතිස්ම ලාවප කෙනෙක්, සුද්ධාත්ම පූර්ණත්ව ලාවප කෙනෙක්, ඔබ තුල අනිවාර්යම ආත්මනවාසික දීමනාල් තියෙනවා. අනිවාර්යම දෙවියන් වහන්සේ යම් දෙයකට ඔබ කැඳවලා තියෙනවා. ඒ වැඩේ හඳුනගෙන, ඒක පොඩි දෙයක් හෝ ලොකු දෙයක් හෝ වෙන්න පුළුවන්, ඒක අඳුනගෙන ඒ කාර්යභාරය ඔබ සම්පූර්ණ කරන එක තමයි ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. මොකද ඒ වචනේ කියනවා ඒක දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඔබ බලන්න, මේක හරි කනගාටු දෙයක්. මේ මිනිස්සයා මේ එක දෙයට විශ්වාසවන්ත නොවුන නිසා අර බයිබලෙ කියන එසේනම් මාගේ මුදල මිල ගනුදෙනු කරන්නන්ට නුඹ විසින් දිය යුතුව තිබුණේ. එවිට මා ආකල මට අයිති දේ පොලිස් සමග ලබන්න තිබුණේ. එබැවින් ඔහුගින් තලන්තය උනස මොනද කියන අරගෙන තලන්ත 1000ක් ඇත්තාට දෙන්න. මග්නසාද ඇති තැනත්තාට දෙනු ලබන්නේ ඔහුට බෝ වන්නේ. නමුත් නැති තැනත්තාගෙන් ඔහුට ඇති දේ පහ කරනු ලබන්නේ.
ඒ නිෂ්ප්‍රෝජන දාසයා පිටතට අන්ධකාරයේ දමන්න. එයිදි හැඬීමත් දත්පිටි කෑමත් වන්නේ කීවේ බාන හරි භයානකයි. තමුන්ට දුන්න කැඳවීමට විශ්වාසවන්තව නොවි දේව සේවයේ තුල ඉන්න සභාවල ඉන්න මිනිස්යන්ගේ අවසානය හරිම භයානකයි. ඒක බලන්න ඔහුගේ අවසානය කොහොමද කියලා. ඔහුට තිබිච්ච ඒ දේ ඒ තලෙන්තත් අරගෙන තව තීනයට දීලා ඔව කියලා අන්ධකාරයට දානවා. දත්පිටි කැමසා වේදනාව තමයි ඔහුට ඉතුරු වුනේ. එස මාගේ ප්‍රේමණීය දේව දරුවනි, ඔබ සභාව ඇදිලිවන්තෙක් නම් අපි තේරුම් ගන්නට අවශ්‍යයි. යේසුස් වහන්සේ කිව්වේ හැම කෙනෙක්ම ගෝලයන් කරන්න. එස ගෝලයා තුල තිබිය යුතු එක වගකීම මුහුකුරා ගිය කෙනාවිලා පළදරන කෙනෙක්. පළදරන කෙනෙක්. එස බයිබලේ කියන ධර්මිෂ්ඨයා මහලු වයසේදීත් පළදරන. යෝහන් බෞතිස්ත කියනවා පොරව ගහ මුලේ තබා තිබෙනවා පළ නොදරන සියලු අතු කපලා ගින්නට දමනු ලබනවා. යේසුස් වහන්සේ කියනවා මාගෙන් වෙන් වෙලා සිටිය උඹලාට පළදරන්න බැරිය. අද ගොඩා දිනක ජීවිතේ පළ නැති වෙන්න එකම හේතුව යේසුස් වහන්සේත් එක්ක හරි සම්බන්ධතාවය නැහැ. යාඥාවෙන් සම්බන්ධය නැහැ. ශුද්ධාත්මෙන් වහන්සේගේ මඟ පෙන්වීම නැහැ. දේව වචනේ ගැඹුර දන්නේ නැහැ. ඒ නිසා පළදැරීමක් නැති ඔහේ ගමන් කරන ඇදිලුවන්තයෝ ලෙස ඔබ ජීවත් වෙන්න එපා. මොකද ඒ අවසානය හරි භයානකයි. එනිසා මම විශ්වාස කරනවා මේ වචන ඔබ හිතට අරගෙන මේ වචනේ මෙනෙහි කරමින් හරි තීරණේ අරගෙන දෙවියන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙන කුමක්දෝ සේවේ ඔබ යාපත් විශ්වාසවන්ත කරනමින් ඉල්ලා සිටිනවා. ස්වාමීන් වහන්සේ මේ වචනවලින් ඔබට ආශිර්වාද කරන සේක්වා. ධර්මිෂ්ඨ ස්වාමිනි, ඔබ වහන්සේ අපෙන් ගණන් ගන්න දවසක් තියෙනවා. අපි ඔබට ගණන් දෙන්න වෙනවා. ඒ නිසා අපිට යම් කරුණාවක් ලැබිලා තියෙනවද, යම් සේවයක් ඔබ අපට දීලා තියෙනවද, ඒ දේ විශ්වාසවන්ත කරන්න අපට උපකාර කළා වෙන. ඔබ ගස්තිට අසන්නව අපි සම දෙනා මේ සියලු දෙනා බාරයි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා.